ඔන්න ඉතින් අද ඩියන්ඩෝ මාවල් අපි ඔයාලට අරගෙනාවේ මේ දෙසැම්බර් මාසේ ආපු සුපිරිම ෆිල්ම් එකකට සම්බන්ධ වීඩියෝ එකක්. ඔයාලා මීට කලින් 2009 දී ආපු ජේම්ස් කැමරන්ගේ ඇවටා මූවී එක බලලා තියෙනවද? අනිවාර්යෙන් හැමෝම බලලා ඇති. මොකද ඒක එදා මෙදා තුර හොලිවුඩ් වල බිහිවුණු විශිෂ්ටම ගණයේ මූවී එකක්. ඉතින් අද අපි ආවේ අනේ ෆිල්ම් එකේදී අපිට දකින්න ලැබුණු අර නිල් පාට මිනිස්සු జాතිය. එහෙම නැත්නම් නාවිල ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් අරගෙන. ඉතින් වැඩි කතා බහක් නැතුවම අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපිට මේ ඇවට කියන කන්සෙප්ට් එකක් මුලින්ම දැක බලා ගන්න ලැබෙන්නේ ජේම්ස් කැමරන්ගේ ඇවට ෆිල්ම් එක තුලින්. ඒ වගේම ඔයාලා දන්නව ඇති ලෝක ප්‍රසිද්ධ ෆිල්ම් එකක් වුණු ටයිටැනික් චිත්‍රපටිය අපේ මේ ජේම්ස් මහත්තයාගේම නිර්මාණය. ඉතින් ඔයාලා ඇවට ෆිල්ම් එක බැලුවා නම් දකින්න ඇති මේ ඇවටාලා කියන්නේ මොන වගේ ජීවීන් කොට්ටාසයක්ද කියලා. බොහෝ දුරට මේගොල්ලන්ගේ ස්වරූපය මිනිසුන්ට ගොඩක් සමානයි. මෙයාලා ජීවත් වෙන්නේ පැන්ඩෝර කියන චන්ද්‍රයා මත. මේ අපේ ලෝකේ හඳ මාම කෙනෙක් නන් නෙමෙයි. අපේ ලෝකයට ගොඩක් ඈත ලෝකයක සඳක් තමයි පැන්ඩෝර කියන්නේ. ඔයාලා දකින්න ඇති මේ ලෝකේ බයෝඩයිවර්සිටි එක කොච්චර ඇඩ්වාන්ස්ද කියලා. අපි ෆිල්ම් එකේ දැකපු සීන් එක වෙන්නේ 2140 ගණන්වලදී. ඒ කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් තමයි අපිට ෆිල්ම් එකෙන් දකින්න ලැබුණේ. ඒ වෙනකොට පැන්ඩෝරවල තියෙන්නේ අපේ ලෝකේ පැලියෝතික් යුගයට සමාන යුගයක්. තාක්ෂණික අතින් ගත්තොත් මේගොල්ලෝ ඉන්නේ අපේ නවශිලා යුගයට සමාන යුගයක. ඔයාලා දකින්න ඇති මේ පැන්ඩෝරාවල පෘථිවියට වඩා එකිනෙකට වෙනස් වර්ගයන්ගෙන් යුත් ලොකු විවිධත්වයක් තියෙන ජීවීන් කොච්චර ප්‍රමාණයක් ජීවත් වෙනවද කියලා. මේ ලෝකේ ඉන්න මනසින් උසස්ම ජීවීන් කොට්ටාසය තමයි නාවිල කියන්නේ. මේගොල්ලන්ට මිනිසුන්ට සමාන බුද්ධි මට්ටමක් තියෙනවා. මේ නාවි ජීවීන්ගේ ගෝත්‍ර ගොඩක් පැන්ඩෝරාවල විශාල ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. ඒ අතරින් ඔමටිකායා හා ටිපානි කියන ගෝත්‍ර ජීවත් වෙන්නේ හෝම් ට්‍රී කියලා හඳුන්වන මහ රූස ගහක් වාසස්ථාන කරගෙන. මේගොල්ලන්ගේ ජීව ක්‍රියාවලිය ඔක්කොම සිද්ධ කරන්නේ මේ ගහ මුල් කරගෙන. අපි ෆිල්ම් එකේදී දැක්කා ආකාශවාසීන් එහෙම නැත්නම් මිනිසු එකතු වෙලා මේ ගහ මහ අමානුෂික විදියට විනාශ කරලා දානවා. ඒගෙම තමයි මේ නාවි ජීවීන් තමන්ගේ ප්‍රධාන දෙවිය විදියට සලකන්නේ එයිව කියලා දේවතාවිය. නාවිලගේ අතීතයේ ඉඳලෙන මුතුන් මිත්තන් සියලු දෙනාම ඇදහුවේ මේ එයිව කියන දේවතාවිය. ඊළඟට ඒගොල්ලෝ විශ්වාස කළා මරණයෙන් පස්සේ නාවිල උපදින්නේ එයිව කියන දෙවඟන ළඟ කියලා. නාවිලගේ ශරීර ලක්ෂණ ගැන කිව්වොත් මේගොල්ල බොහෝ දුරට මිනිසුන්ට සමානයි. මිනිස්සු වගේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න జాතියක් වගේම අත් දෙක පාවිච්චි කරලා තමන්ගේ එදිනෙදා කාර්යයන් සිදු කරගන්න ජීවීන් කොට්ටාසයක් තමයි නාවිලා. ඒ වගේම මේ ගොල්ලන්ගේ බොහෝ දුරට බලලුන්ට සමාන විශේෂ ලක්ෂණත් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මූණ ගැන කතා කරොත් බලලුන්ගේ මූණට ගොඩක් සමානයි. පුළුල් වටකුරු කහපාට ඇස්, පුළුල් නාසයක්, දිගු කන් වගේ පූසන්ට සමාන මූණු වරක් තමයි මේ ගොල්ලන්ට තියෙන්නේ. නාවි පිරිමින්ගේ උරස ප්‍රදේශයේ මස් පින්නු ගොඩක් ශක්තිමත්ව නිර්මාණය වෙලා තියෙනවා. උස ගෙලක් වගේම උස ඉනකුත් මේ ගොල්ලන්ට පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි ස්වදේශික නාවිලගේ අතක ඇඟිලි 4ක ප්‍රමාණයක් තමයි පිහිටලා තියෙන්නේ. මිනිස්සු විසින් නිර්මාණය කරපු කෘතිම නාවිලගේ අත්වල නම් මනුස්සයෙක්ගේ වගේ ඇඟිලි 5ක ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. උදාහරණයක් විදියට අපේ ජේක් සූලීගේ ඇවට එකට ඇඟිලි 5ක් පිහිටලා තියෙනවා දකින්න ලැබුණා. බොහෝ දුරට මේ නාවි ජීවියෙක් මීටර් 3ක් පමණ උස යනවා. උපරිම උසක් සහිත ජීවියෙක්ගේ උස සාමාන්‍යයෙන් මීටර් 3.9ක් පමණ වෙනවා. මේගොල්ලන් කාය ශක්තිය අතින් ගොඩක් ඉහළ තැනක ඉන්නවා. ශරීර ශක්තිය වැඩිම මනුස්සයන්ටත් වඩා 3-4 ගුණයක ශරීර ශක්තියක් නාවි ජීවියෙක්ට තියෙනවා. සාමාන්‍ය උසක ඉඳලා වැටුණට මේ ජීවියෙක්ට වැඩි හානියක් වෙන්නේ නැත්තේ මේ ජීවීන්ගේ අස්ථි පද්ධතිය ශක්තිමත් කාබන් තන්තු වර්ගයකින් නිර්මාණය වෙලා තියෙන නිසා. මිනිසුන්ගේ වගේ නාවිලගෙත් රුධිරයේ රතු පැහැයක් ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ රුධිරයේ හිමොග්ලොබින් වලට සමාන අයන් ඔක්සිජන් පරිවහනය කරන සංයෝගයක් තියෙන නිසා. නාවිල දරුවෝ මාස 4ක් විතර එනකන් කිරිබීල තමයි වැඩෙන්නේ. ඒ කියන්නේ මෙයාලා ශීරපායි කොට්ටාසය. නාවි ජීවීන්ගේ සමේ වර්ණය ගැන කතා කරොත් මේගොල්ලෝ නිල් පාට දිවි විශේෂයක්. ඒ වගේම ඇඟ පුරාම බයෝලුමිනස් රසායනික ලපකැලැල් පිහිටලා තියෙනවා. මේ සලකුණු පිහිටලා තියෙන්නේ තිත් ආකාරයට. මේ තිත් ව්‍යූහය නාවිලගේ රුධිර සංසරණ පද්ධතියට අනුකූල බවකුත් දකින්නට ලැබෙනවා. මේ තිත්වල වර්ණය මේගොල්ලන්ගේ ඉමෝෂන්ස්, ඒ කියන්නේ සතුට, තරහව වගේ තත්ත්වවලදී වෙනස් වෙනවා. ඒ වගේම තමයි පැන්ඩෝරාවල ඉන්න අනිත් ජීවී විශේෂ එක්ක බලද්දී මේගොල්ලන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. පැන්ඩෝරාවල ඉන්න හැම ජීවියෙකුටම වගේ ඇස් යුගල් දෙකක් තියෙනවා. ඒත් මේ නාවිලට තියෙන්නේ එක් ඇස් යුගලයක්.
මේගොල්ලන්ගේ හිසකෙස් වර්ණය බොහෝ දුරට කළු හෝ දුඹුරු පැහැයක් ගන්නවා. ඒවගේම මේ ජීවියෙකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ආයු කාලයට වඩා 100-30කින් වැඩි. නාවි ජීවීන්ගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කරොත් ඒගොල්ලන් මහා වෛවර්ණ විදියට ඇඳුම් අඳින්නේ නැහැ. නාවිලගේ බොහෝ පිටක් දඩයක්කරුවන් නිසා ගස්වල කොළාතු පට්ටවලින් නිර්මාණය කරපු ඇඳුම් තමයි භාවිත කරන්නේ. ඒ වගේම රැලේ ප්‍රධානිය අඳින්නේ අනිත් වැසියන්ට වඩා ටිකක් විශේෂ ඇඳුමක්. ඒ අනුව බොහෝ දුරට වර්ණ කිහිපයකින් යුක්තයි. ඉතින් අපි මේක ෆිල්ම් එකේදී ඔමටිකාය වංශයේ නායකය වුණු එවිටකාන් එමන් නැත්තං නටීරිගේ තාත්තා ඳන් ඉන්නව දැක්කා. මේ රජතුමාට අමතරව නාවිල අතර තවත් ප්‍රධාන තනතුරු ගොඩක් තියෙනවා. ඒ අතරින් ටෝරුක් මක්ටෝ කියන්නේ ටිකක් විශේෂ තනතුරක්. ටෝරුක් මක්ටෝ කියන්නේ අර අපි ඇවටා පළවෙනි එකේදී ජේක් සුලි තෝරගත්තු තැමිලි පාටයි කළු පාටයි මික්ස් වුණු මකර වගේ සතාට. ඉතින් මේ සතා තමන්ගේ පාලනයට ගන්න කෙනාව තමයි මෙහෙම හඳුන්වන්නේ. නාවිලගේ ආහාර ගැන කතා කරොත් මේගොල්ලෝ මස් වගේම පළතුරුත් ආහාරයට ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ සර්වභක්ෂක ජීවි විශේෂය. නාවි ගෝත්‍ර අතර බොහෝ දුරට ගැටුම් වෙනවා අඩුයි. මෙයාල ගොඩක් සාමකාමී ජාතියක්. ගෝත්‍ර දෙකක් අතර යුද්ධයක් ඇති වෙන්න බොහෝ දුරට හේතු වෙන්නේ තවත් ගෝත්‍රයක් තවත් ගෝත්‍රයක භූමි සීමාවකට බලහත්කාරයෙන් ඇතුළු වුණොත් විතරයි. මේගොල්ලෝ සටන් ඇති කරගත්තත් ඒව ගොඩක් මාරාන්තික මට්ටමට වෙනකන් කරගෙන යන්නේ නැහැ. නාවි ගෝත්‍රයක සාමාන්‍යයෙන් සමාජිකයන් 300ක් පමණ ජීවත් වෙනවා. ද වේ ඔෆ් වෝට එකේදී අපිට ප්‍රධාන ගෝත්‍ර දෙකක් දකින්න ලැබෙනවා. එකක් අපි කලින් ෆිල්ම් එකෙනුත් දැකපු ජේක් සුලිගේ ඔමඩිකාය ක්ලෑන් එක. අනෙක් ගෝත්‍රය තමයි මෙට්කයිනා කියන ක්ලෑන් එක. ඉතින් ඔන්න අද අපි ඇවටාල ගැන ලොකු විස්තරයක් මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. අපි ඊළඟට ඇවටාද වේ ඔෆ් වෝටර් ෆිල්ම් එකට සමගාමීව කරන වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.